साधु 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 अपगी भाग्य तुम हसीगी उतुम द्रोणयक श्री सर्वज्ञ धातु हसीला विराजमान वेडहिदिन देवबमुगी नीति वंदना लबन स्वर्णमाली महासेरजानन महासेठ अपगे नमस्कार विवा साधु 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 गौतर महासंगरत्न अवसर सदैवत्मे अदनी अतिथुम स्वर्णमाली महासेरजानन महंसी अभियस ने सदहवत पिंगतुल्ला सेयन सीलु दिना एक राशीव सेरजान महंसी उदेसा नेक पुद पूजावु सिदुकुट ने सूदान मिन्नी महासेरजान महंसीव सादरीन गौरवेन तुव वंदना करंट फलमुकुट पिंगतुने अभी कोई कौरुत तेरुवन सरने यमु पिंगतुल्ला पांचसीले समाधान में मट पिर अभी हम देना तेरुवन सरने यमु मात समग पिंगतुल्ला कावरुत किया ने साधु साधु नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि साधु 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 स्वर्णमाली महासेरजानन महंसीगी अभियस उतुम्मु तेरुवन सरणी पिहिटा मम सादरीन गौरवीन युतुव उतुम पंचशीले समाधान वेनवा कियन अदहसिन पिंगतुल्ला सिल समाधान वेंट्र मा किवट पस्से मेहेम कियन्न पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि मम सतुन मेरीमेन वेलकीम नम्मु सिल्पदय समादन विमी अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि मम सोरकं किरीमेन वेलकीम नम्मु सिल्पदे समादन्विमी
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් තිසරණ සහිතව ස්වර්ණමාලී මහා සේරජුන් අභියස මා සමාදන් වූ මේ සිල්පද ඉතා ගෞරවයෙන් ජීවිතය තිබෙන තුරාම මම ආරක්ෂා කරමි මාගේ මේ සීලය මෙලොව පරලොව යහපත පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා සාදු සාදු අපි තෙරුවන් වන්දනා කරමු මාත් එක්කම පින්වතුලාත් කියන්න ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ සාවක ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්
තරං කුඤ්ඤක්කේතං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බතානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමතුතේ සාදු 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 අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි රාජයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 අප ඉදිරියේ විරාජමානව වැඩ සිටින අප ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක්ම දරාගෙන වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධානුභාවයෙන් ආශ්චර්යමත් වූ උතුම් රහතන් වහන්සේලාගේ අරහත් එරදිහින් ආශ්චර්යමත් වූ දුටුගැමුණු වාරි ආදී මහා නරේන්ද්‍රවරයන්ගේ පුණ්‍ය එරදිහින් ආශ්චර්යමත් වූ ස්වර්ණමාලි මහා සේරජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සයින් සුයස්මින් සුගතස්ස ධාතුන් නිම්මාය රං සුජ්ජල බුද්ධ රූපං ස්වන්නමාලේති පතිත නාමං වන්දාමහං තුපවරං මහංගං සාදු 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 මහා සංඝරත්නයන් අවසරයි පින්වතුනි අද දවස මේ පින්වතුන් හැම දිනාට බොහෝම වාසනාවන්ත තිම්බර දිනය කිරිපාටින් බබලන ස්වර්ණමාලි මහා සේරජානන් වහන්සේ දැක දැක දෑස පුරා මහා සේරජානන් වහන්සේ දැක දැක දැන් මේ පින්වතුන්ලා සූදානම් වෙන්නේ පින්වතුන් හැම දෙනා හවස් කාලේ පටන් ගොඩාක් වෙහෙසිලා සකස් කරන මහා සේරජානන් වහන්සේ උදෙසා පූජා කරපු ඒ සියලු පූජාවන් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී නාමයෙන් මහා සේරජානන් වහන්සේට පූජා කරන්නේ අද මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඒ වගේම අපගේ පින්වත් මහේ ප්‍රසන්න ජයකුටි මහත්මයාගේ මහත් වූ කැපවීම නිසා මේ සදහවත් පින්වතුලාට මේ උතුම් පින්කම සිද්ධ කරගන්නට වාසනාව ලැබුණා. මේ වෙනකොට ස්වර්ණමාලි මහා සේරජානන් වහන්සේ පින්වතුලා විසින් පුදන ලද කංචුකෙන් සැරසී බබලි බබලි වැඩ ඉන්නු. සේරජානන් වහන්සේ වටා පින්වතුලා විසින් පූජා කරන ලද 36ක මේ වර්ග 36කට අධික වූ පරිස්කාර පූජා වෙලා තියෙනවා. උතුම් සර්ණමාලි මහා සේරජාන් වහන්සේ පින්වතුලා විසින් පූජා කරන ලද සුවඳ මලින් සුවඳවත් වෙවි තිනු. පින්වතුලා විසින් දල්වන ලද ඒ සුවඳ දුම්වල සුගන්ධයෙන් සර්ණමාලි මහා සේරජාන් වහන්සේ සුවඳවත් වෙවි තින මොහොත පින්වතුලා විසින් දල්වන ලද දහසකට අධික පහන් ආලෝකයන් සර්ණමාලි මහා සේරජන් වහන්සේ උදෙසා ආලෝකමත් වෙවි තියෙන මොහොත පින්වතුනි හොඳට හිත පහදව ගන්න. හොඳට චිත්ත ප්‍රසාදේ ඇති කරගෙන සර්ණමාලි මහා සේරජන් වහන්සේ උදෙසා
අපි දැන් සූදානම් වෙන්නේ මේ සියලුම පූජාව පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ විශේෂ කරන පූජාව ගැන පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා තිට්ඨං තේ නිබුතේ චාපි සමේ චිත්තේ සමේ ඵලං ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නා කාලේ වේවා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑ කලෙහි වේවා සමේ චිත්තේ සම වූ සිතකින් බුදුරජුන් පුදන්නේ වේනම් සමේ ඵලං විපාකය සමානයි අද මේ සදහෙවත් පින්වතුන්ලා හැම දිනාට තම තමාගේ සිත් තුළ ඇති කරගත යුතු අදහස ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන හිත හොඳට ඇති කරගෙන මේ මහා සේරජුන් විසෙහි පින්වතුන්ලා පූජා කරන ලද සියලු පූජාවන් අපගේ භාග්‍යතුන් වහන්සේ උදෙසා ස්වර්ණමාලි මහා සේරජුන් උදෙසා පූජා කරමි පූජා විත්වා කියන අදහසින් කියන මා කිවට පස්සේ හඬ නගා කියමින් සම්බුද්ධ පූජා පූජා කරන්න ඒ භාග්‍යවත්තු අරහතු ගෞතම නම් අපගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම බ්‍රහ්මාති බ්‍රහ්ම වනසේක දේවාති දේව වනසේක තුන් ලෝකාග්‍ර වනසේක තුන් ලොව දිනුසේක තුන් ලෝකයටම ආලෝකය වනසේක පිළිසරණ වනසේක රැකවරණය වනසේක බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක දෙවියන්ගේද මිනිසුන්ගේද එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක බුද්ධ වනසේක භගවාවනසේක බුදුරජාණන් වහන්සේ දස බල ඥානයන්ගෙන් සමන්විත වනසේක විශාරද ඥානයන්ගෙන්
समन्वित वन सेक महाकरुणा समापत्ति ज्ञानेन समन्वित वन सेक अनंत बुद्ध ज्ञान अंगिन समन्वित वन सेक अनंत सिल्लति सेक अनंत समाधियति सेक अनंत प्रज्ञायति सेक अनंत विमुक्तियति सेक अनंत विमुक्ति ज्ञान दर्शन यति सेक बुद्ध राजानन वंशे बंबलोट वेडिया कल्हि बंबलोव बंबुन अभिभावा इता सुंदरु बबलन सेक देवलोट वेडिया कल्हि देवलोव देवियन अभिभावा इता सुंदरु बबलन सेक बुद्ध राजानन वंशे अनंत गुण ऐति सेक अनंत तिद ऐति सेक अनंत बल ऐति सेक अनंत वन सेक अप्रमाण वन सेक अचिंतनीय वन सेक निसे अनंत गुण ऐति बुद्ध राजानन वंशेट सादर गौरवइन मम नमस्कार करमि मागे नमस्कार वेवा बुद्ध राजानन वंशेगे बंबलोवे वेड सिटीन सियलु धातुन वंशेलाट देवलोवे वेड सिटीन सियलु धातुन वंशेलाट नालोवे वेड सिटीन सियलु धातुन वंशेलाट मनुलोवे वेड सिटीन सियलु धातुन वंशेलाट मे स्वर्ण माले महासैगर्भये वे
विराजमान वेड सिटिन सियलु दातुन वांसेलाट मम नमस्कार करमी मागे नमस्कार वेवा बुदु रजानन वांसेगे द्रोणयक धातुन वांसेला दरागिन वेड सिटीन स्वरण माली महासेरजुंट मम नमस्कार करमी मागे नमस्कार वेवा स्वर्ण माली महासेरजुन्नट मागे जीवितय पूजा करमी पूजा वेवा देवनुद स्वर्ण माली महासेरजुंट मागे जीवितय पूजा करमी पूजा वेवा देवनुद स्वर्ण माली महासेरजुन्नट मागे जीवितय पूजा करमी पूजा वेवा अप विसिन्निता श्रद्धाविन दल्वन लद दहस कट अधिक मैं तुम पहना लोक स्वर्ण माली महासेरजुन्नट पूजा करमी पूजा वेवा मेसुंद दुम पूजा करमी पूजा वेवा मेसुंद मल मेसो दुरु मल सरसिली पूजा करमी पूजा वेवा मेसिसिल पेन पूजा करमी पूजा वेवा सुमाधुर गिलान पस पूजा करमी पूजा वेवा मे बेहत नौषध पूजा करमी पूजा वेवा अष्ट परिष्कार साहित्व मेसियलु से सुपिरिकर पूजा करमी पूजा वेवा सेरजुन सरसन लद
කංචුක පූජාව පූජා කරමි පූජාවේවා ඉතා ශ්‍රද්ධාවෙන් පිළියෙල කළ ඉතා ගෞරවයෙන් වඩමන ලද සෑරජුන් පැදකුණු කොට ඉතා ගෞරවයෙන් තැන්පත් කළ සියලෝම පූජාවෝ ස්වර්ණමාලි මහා සෑරජුන් උදෙසා පූජා කරමි පූජාවේවා පූජා කරමි පූජාවේවා පූජා කරමි පූජාවේවා සියලුම පූජාවෝ ඒ භාග්‍යවත්තු අරහතු ගෞතම නම්මු මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාවේවා පූජාවේවා පූජාම වෙත්වා සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංග සරණ යමි නමස්කාර තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 බුදුරජාණන් වහන්සේගේම උතුම් ගුණ කිය කියා නිරතුරු බ්‍රහ්මරාජයෝ වන්දනාමාන කරන බුදුගුණ කිය කියා නිතර දෙවියෝ වන්දනාමාන කරන බුදුගුණ කිය කියා සැදැහැවතුන්ලා නිරතුරු වන්දනාමාන කරන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දරන ස්වර්ණමාලි මහා සෑයට අපගේ නමස්කාරය වේවා සාදු 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 මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වලකු ස්වාමීන් වහන්සේ නිදුක්ක නිරෝගව දීර්ඝායස ලබත්වා සාදු 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 පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ අද මේ පින්වතුන්ලා කොයි කවුරුත් බොහොම සන්තෝෂයට පත්වෙන්න ස්වර්ණමාලි මහා සෑරජාණන් වහන්සේගේ අභියස ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසෙහි මහත් වූ පුද පූජාව සිද්ධ කරලා ස්වර්ණමාලි මහා සෑරජාණන් වහන්සේව සාදරයෙන් ගෞරවයෙන් වන්දනා කරලයි
අද මේ පින්වතුන්ලා තමන්ගේ ජීවිතයට පින් පුරාගෙන සිටින්නේ. පින්වත් මහේෂ් ප්‍රසන්න කොඩිකාර මේ ජයකොඩි මහත්මයා මේ උතුම් පින්කම සංවිධානය කරලා අපහටත් ස්වර්ණමාලි මහා සේරජානන් වහන්සේ දේශමානී දැක දැක මේ විදිහට මහා පින්කමකට සම්බන්ධ වෙන්න අවකාශ සලසා දුන්නා. පින්වතුනි මේ ස්වර්ණමාලි මහා සේරජානන් වහන්සේ ළඟ අද මේ විදිහට වාඩි වෙලා ඉන්න අද දෑත් එකතු කර කර මහා සේරජානන් වහන්සේ වන්දනා කරපු මේ සදහැවත් පින්වතුන්ලට ගොඩාක් හිත සතුට කරගන්න කාරණාවක් කියන්න. ඒ තමයි මේ ස්වර්ණමාලි මහා සේරජානන් වහන්සේ සාදු සාදු කියලා වන්දනා කරපු මේ පින්වතුන්ලා ඒකාන්ත කොට යම් දවසක නිවණින් සැනසෙනවා සැනසෙනවාමයි. ඇයි පින්වතුනි එහෙම කියන්නේ? අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙකුගේ සිත අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම් යම් කෙනෙකුගේ සිත අග්‍ර වූ ධර්මයේ ගැන පැහැදුනා නම් යම් කෙනෙකුගේ සිත අග්‍ර වූ සංගරුවන ගැන පැහැදුනා නම් අග්ගෝ විපාකෝ හෝති ඒ කෙනාට සැලසෙන විපාකේ ඒකාන්ත කොට අග්‍රයි. අග්‍ර වූ විපාක පින්වතුනේ මේ ලෝකේ ගොඩාක් නැහැ. අග්‍ර වූ විපාක තියෙන්නේ එකයි. ඒ අග්‍ර වූ විපාකේ කොමද්ද? අග්‍ර වූ නිවන් සැපේ සැනසීම. මේ සේරජන් වහන්සේ අභියස තෙරුවන් කෙරෙහි පහන් සිත් ඇතිව මේ පින්වතුන්ලා වන්දනා කරලා රැස් කරපු යම් මේ පිනක් ඇද්ද? ඒ පින නිවන උපද්දලාමයි අවසන් වෙන්නේ. ඒසා මහත් වූ පින. අපේ අතීත රජදරුවෝ පින්වතුනේ මේ සේරජානන් වහන්සේ වන්දනාමාන කරන්ට පැමිණි ආකාරي හරිම සුන්දරයි. ඒකට කියනවා පින්වතුනේ පදවීතිහාර පූජා. මොකද්ද ඒකට කියන්නේ? පදවීතිහාර පූජාව. පොළොන්නරුවේ රජ පැමිණි අපේ මහා පරාක්‍රමබාහු නරේන්ද්‍රය ඇතුළු කොට ඒ රජවරු පොළොන්නරුවේ ඉඳලා එනවා ස්වර්ණමාලි මහා සෑය වඳින්ට. අපේ අනිත් අතීත රජවරුත් සදහැසිත් පෙරටුව දුර ඈත ඉඳලා එනවා සේරජානන් වහන්සේ වඳින්ට. අද මේ පින්වතුන්ලන් මේ මහා පින්කමට සහ සම්බන්ධ වෙන්න දුර බැහැර ගෙවාගෙන මෙහි පැමිණුණා. ඒ පැමිණෙනකොට පින්වතුනි ඈත තියාම අපිට පේන්න ගන්නවා සේරජානන් වහන්සේගේ සිළුමිණ. සිළුමිණ කියලා කිව්වේ සේරජානන් වහන්සේගේ ඉහළ කොත් වහන්සේ. සේරජානන් වහන්සේගේ කොත් වහන්සේ දකින්න තාක් කියනවා රජ්ජුරුවෝ රථයේ නැගිලා සේරජානන් වහන්සේ කරා එන්නේ. යම් තැනකදී සෑයේ සිළුමිණ දකින්නද අපේ අතීත රජදරුවෝ තමන්ගේ රථයෙන් බහිනවා. රථයෙන් බැහැලා පාගමනින් සේරජානන් වහන්සේ වඳින්න පැමිණියා කියනවා. මේ තියෙන පියවරක් පියවරක් මාගේ බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරන පදවීතිහාර පූජාවක් වේවා කියලා පියවර තීති කියනවා ආවේ. මේ පදවීතිහාර පූජාව කියන්නේ පින්වතුනි කවද මේ කවරක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ගැන මෙහිම. සතං අත්ති සතං අස්සා සතං අස්ස තරි රතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණිකුණ්ඩලා ඒකස්ස පදවීතිහාරස්ස කලන්නා ගන්ති සෝලසින්. එහෙම තමයි පදවීතිහාරය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ. සතං හත්ති මනවින් සරසන ලද ඉතා සුඳුරු වූ අස්සයෝ සියයක් ලැබෙනවාට වඩා සතන් අස්සා මනවින් සරසන ලද ඇත්තු සියයක් ලැබෙනවාට වඩා අස්සයෝ සියයක් ලැබෙනවාට වඩා සතන් අස්ස තරි රත මනවින් සරසන ලද අස්ව රත සියයක් ලැබෙනවාට වඩා
සතං කඤ්ඤා සහස්සානී ආමුත්ත මණිකුණ්ඩලා මිනිකොඩුල් වලින් සරසන ලද ඊතා සොඳුරු වූ දෙව් අප්සරාවන් බඳු ලලනා වූ ලක්ෂයක් ලැබෙනවට වඩා ඒකස්ස පදවී තිහාරස්ස කලන්නා ගන්ති සෝලසින් අර කොම සම්පත බුදුරජාණන් වහන්සේ උදෙසා තබන පියවරේ වටිනාකමින් සොලස් කලාවෙන් එකක් තරම්වත් වටින්නේ බුදුරජුන් දැකීම පිණිස යම් මේ තබන පියවරක් ඇද්ද ඒ පියවර ඊට වඩා වටිනවා අතීත රජවරු කොහොම පින් කරගන්න ඇද්ද ස්වර්ණමාලි මහා සෑයේ කොත දැක්ක තැන ඉඳලා සේරජන් වහන්සේ ළඟට එනකන් පියවර කීයක් තියන්නේ ඒ අතීතයේ රජ පෙමිනි රජදරුවෝ කොමේ නිසා පින්වතුනේ දෙව්ලොවේ ගියා සුගති සැප සලසා ගත්තා මේ ස්වර්ණමාලි මහා සෑය කියලා කියන්නේ මහා ආනුභාව සෑය මේ ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේ අතීතයේ ඉදි වෙන කාලේ සේරජන් වහන්සේගේ කටයුතු නිමාවට පත් වෙලා නැහැ සේරජන් වහන්සේ ඉදි වෙන කාලේ මේ සෑමළුවේ රහතන් වහන්සේලා නිතර ධර්ම සජ්ජායනා කරනවා සෑය ඉදි වෙන ස්ථානයේ සේරජන් වහන්සේගේ ඉදිකිරීම කටයුතු වලට ආශිර්වාදයක් වීම පිණිස රහතන් වහන්සේලා වැඩම කරලා ධර්ම සජ්ජායනා කරනවා එහෙම ධර්ම සජ්ජායනා කරන්න එක රහතන් වහන්සේ නම රාත්‍රී කාලයේ වැඩියා ඒ වැඩම කරනකොට ඒ රහතන් වහන්සේට පේනවා බෙබලි බෙබලි දෙන්නේ මේ සේරජන් වහන්සේ ළඟ වඳිනවා ඒතර රහතන් වහන්සේ ඒ බෙබලින දෙන්නා ළඟට ලඟුණා රහතන් වහන්සේගේ ආනුභාවයට ඒ අයට නොපෙනී යන්න බැරුව ගියා මෙතන හිටියේ දෙව්දූලා දෙන්නේ එතකොට මේ මහරහතන් වහන්සේ දෙව්දූලාට කතා කරලා තියෙනවා ඒ දෙව්දූලා රහතන් වහන්සේත් එක්ක ඈලාගේ තොරතුරු කිව්වා ඒ මහරහතන් වහන්සේ අහනවා මෑලා මහා ආනුභාව ඇති දෙව්දූලා බවට පත් උනේ මොකක් කරලාද එතකොට කියනවා ස්වාමීනි මේ ඉදිවෙන මේ දැන් ඉදිවිවි තියෙන ස්වර්ණමාලි මහා සෑයට අපි උපස්ථාන කළා සාමීනි අපි මහලු කාන්තාව මනුස්ස ලෝකේ අනේ අපිටත් වාසනාව ලැබුණ ස්වර්ණමාලි මහා සෑයට උපස්ථානය කරගන්න ස්වාමීනි අපි මේ සෑයට උපස්ථාන කර කර ඉද්දි ස්වාමීනි අපේ ආයුෂය ඉවර වුණානේ අපි අතරේ උපන්න දෙව්ලොවේ උපන්න අපි බැලුවා අපි කොහොමද මේ දෙව්ලොව කාවේ මේ දිව්‍ය සම්පත්තිය අපිට මොකක් නිසාද ලැබුණේ අනේ එතකොටයි ස්වාමීනි අපි දැනගත්තේ මේ ඉදිවෙන මහා සෑයට අප උපස්ථාන කරලා තමයි අපි මේ දෙව්දූලා වෙලා උපන්නේ එතකොට බලන්න බින්තුනි සේරජානන් වහන්සේ ඉදිරිවි තිබියදී සේරජානන් වහන්සේට කරපු උපස්ථානේ ඒසා මහත්ඵල මහා නිසංසිත දෙවා එසේනම් අද මේ පින්වතුන්ලා සාදරයෙන් මේ සෑය අභියස නේක පූජාවල් තැන්පත් කර කර පින්වතුන්ලා කරපු වන්දනාව පින්වතුන්ලා කරගත්ත පින් හිත හිතා සතුටු වෙන්න තමන්ගේ හිත අදරස් කරගත්ත පිණින් උදේට පුරවා ගන්න. හිත ප්‍රීතියට පත් කරගන්න. පිංගතුනි බුදු කෙනෙකුට ගෞරවසරු දක්වනවා කියන්නේ සුළුපටු එකක් නෙමෙයි. තෙරුවන් සරණේ පිහිටා මෙබඳු මහා සෑයකට ගෞරවසරු දක්වනවා කියලා කියන්නේ සුළුපටු එකක් නෙමෙයි. අද පිංගතුල්ලා බොහෝ පූජා කළා. පිංගතුල්ලා දල්වන ලද පහන් ආලෝක තාමත් සේරජානන් වහන්සේට පූජා පිණිස දැල්වෙනවා. පිංගතුල්ලා පිදු පූජාව තාම මේ සේරජානන් වහන්සේ අභියස සෑයට පූජා වෙලා තියෙනවා. සෑයකට කරන පූජාව ගැන හිත පහදින්ද ඈත අතීත සිද්ධි සිද්ධියක් කියන්න. ඒක උනේ පිංගතුනේ සීකී බුද්ධ ශාසනේ. අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්න කල්ප 31කට ඈත කුඩා කලින්
සිකී කියලා බුදුරජාණන් වහන්සේනම මේ ලෝකේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්යන්ට ආයුෂය තිබුණා අවුරුදු 70 දහසක් තරම් ගොඩාක් දීර්ඝ කාලයක්. අති දීර්ඝ ආයුෂයක් සාමාන්‍ය මිනිසෙකුගේ ආයුෂය අවුරුදු 70 දහසක් තරම්. ඒ මිනිස්සු වාසය කරන කාලේ සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උතුම් බුද්ධ ශාසනය පවත්වලා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් වැඩියා. බුදුරජාණන් වහන්සේලා පිරිනුවම් පානකොට පින්වතුනි පිරිනිවන භාග්‍යතුන් වහන්සේලා ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් අදිෂ්ඨාන දෙකක් කරනවා. එක අදිෂ්ඨානයකට කියනවා ධාතු ඒක ඝන වීමේ අදිෂ්ඨානය. අනිත් අදිෂ්ඨානයට කියනවා ධාතු විසිරීමේ අදිෂ්ඨානය. දැන් අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරේ කවර අදිෂ්ඨානයද? ධාතු විසිරීමේ අදිෂ්ඨානය කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ඒ තැන විසිරී වැඩ ඉන්නවා. අපිට බොහෝමයක් තැන්වලදී ධාතුන් වහන්සේලා වන්දනා කරන්න අවස්ථාව තියෙනවා. නමුත් සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයුෂ දීර්ඝ නිසා ඒ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළේ ධාතු ඒක ඝන වෙන්න. එතකොට සිද්ධ වෙන්නේ බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාලා ආදාහන කෘත්‍ය සිද්ධ වුණාට පස්සේ හරියට ඝන රන් පිළිමයක් වගේ බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒක ඝනව පිහිටනවා. ඊට පස්සේ මිනිස්සු එකතු වෙලා සිකී බුදුරජාන් වහන්සේ විසෙහි ඒ ධාතුන් වහන්සේලා උදෙසා මහා සෑයක් කරවන්නට කල්පනා කළා. දැන් බුදුරජාන් වහන්සේගේ නමින් විසිරුණු ධාතුන් වහන්සේලා නැහැ. ඒ නිසා මේ ධාතු සෑය ඉදිකරන කටයුත්තට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බ්‍රහ්මයෝත් එකතු වුණා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු දෙවිවරුත් එකතු වුණා. බුදුරජාණන් වහන්සේ වැඳ වැඳ පින් කරගන්න නාගයෝත් එකතු වුණා. ඒ කාලේ සෑය හැදුණා දෙවියන්, බඹුන්, මිනිසුන්, නාගයන් ඔක්කොම එකතු වෙලා. ඒ නිසා පොඩිවට සෑය කරන්න බැරුව ගියා. සෑරජාණන් වහන්සේ ඉදි වුණා යොදුන් 7ක් උසට. මහා සුවිශාල සෑය. ඒ මහා සුවිශාල සෑයේ මතුපිට ඔක්කොම නිර්මාණය කළේ දෙවිවරු. රන් ගඩොලින් කියන පින්වතුනි නිර්මාණය වුණේ. ඒ නිසා ඒ සෑය රන්වන් පාටින් බැබළුණා. ඒ සෑයට ඒ කාලේ නමක් කියලා තියෙනවා ස්වර්ණ මහා සෑය. මොකද්ද කියව නම? ස්වර්ණ මහා සෑය. දැන් අද මේ සෑයද අපි කියන්නේ කොහොමද? ස්වර්ණ මාලි මහා සෑය. ඒ ස්වර්ණ මහා සෑය වඳින්න සිකී බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලයේ සහෝදරයා සිකණ්ඩී කියන රජුරු දවසක් සේවකෙක් එක්ක තනියම එනවා. සිකී බුදුරජාණන් වහන්සේ මේ වඳීම පිණිස ඒ රජුරු විශේෂ මල් జాතියක් අරගෙන ආවා. ඒ මල් జాතිය බොහෝම හැඩ ලස්සන මලක්. ඒ මල් ජාති රජුරු උදෙසා අරගෙන ආවේ සේවකයා. සේවකයා ළඟ මල් කූඩේ තියෙනවා. රජුරුවන්ට මෙහෙම අල්ලගෙන ඉන්නවා. රජුරුව මලින් මල අරගෙන සෑයේ පේසා වලල්ලේ එකට එකට හේතු වෙන්න මල් තැම්පත් කරනවා. දැන් පිංගතුල්ලා මල් පූජා කරනකොට සෑයේ පේසා වලල්ලේ සෑයේ මල් ආසනේ එකට එකට හේතු වෙන්න මල් පූජා කරන්නේ. ඒ වගේ සෑරජන් වහන්සේගේ පේසවලල්ලේ මලින් මල හේතුෙන්ට ලස්සනට මල් තැම්පත් කළා. මල් ඉවර වෙනකොට සේවකයා ගිහිල්ලා කූඩෙන් තව මල් අරන් එනවා. මෙහෙම මේ මල් පූජාව සම්පූර්ණයෙන්ම සෑරජුන් වටේ වටයක්ම රජුරෝ පූජා කළා. මල් පූජාව අවසන් වෙනකොට ඒ කූඩේ තිබුණු මලුත් ඉවරයි. අන්තිම මල අරගෙන රජුරෝ පළවෙනියෙන් තිබ්බ මලට හේතු වෙන විදිහට ලස්සනට තිබ්බා. රජුරන්ට හරි සතුටුයි. රජුරෝ සේවකයාට කියනවා බලාපන්කු අපේ මේ මල් පූජාවේ ලස්සන හරියට මහා සෑයට මාලේ පැලඳුවා වගේ. එතකොට අර සේවකයා හිත පහදවාගෙන මල් පූජාව දිහා බලනකොට සේවකයා දැක්කා හුළඟට එක මලක් වැටුණා. ඒ සේවකයා මේ මල ඇහිලුවා. අහුලල රජුරුන්ගේ අතට ගෙනත් දෙන්න ලැහැත්ති වුණා. අනේ රජතුමනි, ඔබතුමාගේ සොඳුරු මල් මාලාවේ එක මලක් වැටුණා නොවේ.
රජුරන්ට හරි සතුටක් ඇති වුණා සේවකයා කටයුතු කරපු විදිහට. රජුරුව ඒ සේවකයාට කියනවා දැන් මේ මුළු මල් ඔක්කොම මම නිපූජා කළේ. ඔය මල් උඹට. එහෙනම් මහා සෑයට. උඹේ යතින් ඔය මල් පූජා කරපන් කියලා. හරි පුදුමයි ඒ සේවකයා ඒ වෙලාවේ කටයුතු කරපු විදිහ. පින්වතුනි හිතන්න ස්වර්ණමාලි මහා සේරජානන් වහන්සේ මේ අප ඉදිරියේ වැඩ ඉන්න මහා සේරජානන් වහන්සේගේ උස අඩි 321ක්. එකල ස්වර්ණ මහා සෑය යොදුන් ගානක් උසයි. කොච්චර විශාලට සෑය තියෙන්නේද? සේරජාන් වහන්සේ වටේ පැදකුණු කරන්ට කොපමණ වේලා ගත වෙන්නේද? හැබැයි අර සේවකයා Tamanට ලැබිච්ච තනි මල බුදුරජාන් වහන්සේ උදෙසා පූජා කරන්න පළමුව බුදුගුණ කිය කියා බුදුගුණ කිය කියා සේරජානන් වහන්සේව වට තුනක් ප්‍රදක්ෂිණා කළා. ප්‍රදක්ෂිණා කරලා සාදු සාදු කියලා අර එක මල ස්වර්ණ මහා සෑයට පූජා කළා. ඒක සිද්ධ වුණේ මීට කල්ප 31කට ඈත. මම ඔබට මේ අනුශාසනාව ආරම්භයේදීම කිව්වා මේ සේරජානන් වහන්සේ ළඟ සාදු සාදු කියලා වන්දනා කරන මේ පින්වතුන්ලා ඒකාන්ත කොට නිවනින් සැනසෙනවා සැනසෙනවාමයි කියලා. බලන්න පින්වතුනේ ඒක කොච්චර සත්‍යයක්ද? එදා බුදුරජාන් වහන්සේගේ විශේෂෙහි අර එක මල පූජා කරපු කෙනා දෙව් මිනිස් දෙගතියේ සැප විඳ 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 ඇවිල්ලා තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි අද පින්වතුන්ලා මේ මහා සේරජාන් වහන්සේගේ අභියස එක මලක් නොවේ පූජා කළේ. පින්වතුන්ලා මේක පූජා සිද්ධ කළා. තමන්ගේ සිත් බොහෝ ප්‍රමුදිත කරගන්නට අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් ලොව පහළ වෙන බුදුරජාණන් වහන්සේ නිසයි පිඟතුමි මේ ලෝකේට ධර්ම රත්නය පහළ වෙන්නේ. ඉතා කලාතුරකින් ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ ලෝකේට සංඝ රත්නය පහළ වෙන්නේ. ඒ ඉතා කලාතුරකින් ලොව පහළ වෙන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ දෙව් මිනිසුන්ට අග්‍ර වූ පින් පුරා ගන්නට අවකාශ සැලසෙන්නේ. අද අපගේ බුදුරජාන් වහන්සේ පිරිනුවන් වැඩලා අවුරුදු 2000 ගණනකුත් ගත වෙලා අනේ මහා සේරජාණන් වහන්සේ වැඳ වැඳ පින් කරගන්න වාසනාවක් අපිට තියෙනවනේ. මහා බෝධීන් වහන්සේ වන්දනා කර කර පින් කරගන්න අවකාශයක් අපිට තියෙනවනේ මේ කොහොම බුදුරජාන් වහන්සේගේ පහළ වීම නිසා. අපේ අතීත මුතුන් මිත්තෝ බුදුරජාණන් වහන්සේව වන්දනා කරනකොට තමන්ගේ සරණ ගැන සත්‍යක්‍රියා කර කර වන්දනා කළේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මම සරණ ගියේ මගේ බුදුරජාන් වහන්සේ ඒ බුදුරජාන් වහන්සේගේ සරණට ඇරුණුකොට මට අන් සරණක් නැත්තේය. ඒ තේන සච්ච වජ්ජේන ඒක සත්‍ය වචනයක් සොත්ති මේ හෝතු සබ්බදා එයින් මට සැප සැලසේවා එයින් මට සෙත් වේවා කියලා. එහෙමයි බුදුරජාන් වහන්සේව සරණ ගියේ සත්‍යක්‍රියා කර කර. ධර්මයේ සරණ ගියේ තමන්ගේ සරණ ගැන සත්‍යක්‍රියා කර කර. සංගරුවන සරණ ගියේ පින්වතුනේ තමන්ගේ සරණ ගැන සත්‍යක්‍රියා කර කර. ඉතා දුර්ලභයි තෙරුවන් සරණ. ඒ නිසා මේ සදහවත් පින්වතුන්ලා අද මේ මහා සෑය ළඟ අදිෂ්ඨාන කරගන්නට මාහට බුදුරජාණන් වහන්සේගේ සරණ හැර අන් සරණක් නැත්තේමය. බුදුරජුන්ට මාගේ ජීවිතේ පූජා වේවා. මාහට ධර්මයේ සරණ හැර අන් සරණක් නැත්තේය. බුදුරජාන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයට මාගේ ජීවිතේ පූජා වේවා. මටත් සංගරුවනේ සරණ හැර අන් සරණක් නැත්තේය. ඒ උතුම් සංගරුවනට රහතුන් ප්‍රමුඛ සංගරුවනට මාගේ ජීවිතේ පූජා වේවා කියලා සාදරයෙන් සෙරුවන් සරණයන්ට. ඒ තෙරුවන් සරණ පින්වතුනේ මේ ජීවිතයේ ඇතුලේ කිලිටි කරගන්න එපා. ඒ තෙරුවන් සරණට කිසිම ආකාරයකින් හානියක් වෙන්න දෙන්න එපා. අද මේ මහා සේරජන් වහන්සේගේ අභියස
වන්දනාමාන කරලා රැස් කරපු පිනේ අනුභවයෙන් මේ බණපදයේ ඇසෙන මානී මේ සිටින සදහවත් පින්වතුලා කිසි කෙනෙකුගේ උතුම් තෙරුවන් සරණට කිසිදු හානියක් නොවේවා පින්වතුලා හැම දිනාට මනාකොට තෙරුවන් සරණේ පිහිටන්ට ලැබේවා හේතුව පින්වතුනේ තෙරුවන් සරණ කියන අති දුර්ලභ සරණ මුණ ගැහිච්ච මොහොතේ ඒ තෙරුවන් සරණ ගැන කෙනෙකුගේ චිත්ත ප්‍රසාදේ බලවත් තිබුණොත් ඒකමයි ජීවිතේට පිහිට ඒකමයි ආනුභවය පින්වතුල අහලා තියෙනවද මේ අහසේ ගමන් කරන ඉරට අධිග්‍රෝහිත දේව පුත්‍රෙක් සිටිනවා ඒ දෙවියාට කියනවා සූර්ය දේව පුත්‍ර සඳට අධිග්‍රෝහිත දේව පුත්‍රයෙකුත් ඉන්නවා යාට කියනවා චంద్ర දේව පුත්‍ර එක අවස්ථාවක ඔය සූර්ය දෙවියන් සහ චంద్ర දෙවියන් කියන දෙන්නව රාහු කියන අසුරයා තමන්ගේ ග්‍රහණයට අරගෙන තියෙනවා රාහු කියලා කියන්නේ පින්වතුනේ මේ ලෝකේ ශරීර අතරේ විශාලම ශරීරයක් තියෙන කෙනා සාමාන්‍යයෙන් එක එක ශරීර ප්‍රමාණ අපිට පේනවා නේද අපිට තිරිසන් ලෝකේ තිරිසන් සත්තු අතරේ පේනවා නේද එක එක විශාල ශරීර තියෙන සත්තු ඉන්නවා චූටි ශරීර තියෙන සත්තු ඉන්නවා මිනිසුන්ගෙන් ගත්තත් ශරීර ප්‍රමාණ එක එක විදිහ වෙනවා නේද අපිට නොපෙනෙන ලෝකේ රාහු කියන අසුරයා තමයි විශාලම ශරීරය ඇතුළේ ඉන්නේ ඒ විශාලත්වය ගැන කියනකොට රාහුගේ කට රාහුගේ මුඛයේ තියෙනවා කියනවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 50ක් විතර ඒ තරම් සුවිශාලයි එතකොට ඉතින් මුඛයේ ප්‍රමාණය එච්චර නම් ශරීරයේ අනෙක් අංගපසන් ගැන හිතාගත්ත එක මහා විශාල සිරුරක් රාහුට තියෙනවා මේ රාහු කියන බලවත් අසුරයා සූර්ය දෙවියන්වත් චంద్ర දෙවියන්වත් ග්‍රහණයට ගන්නවා ඒ ග්‍රහණයට ගත්තට පස්සේ ඉරට අධිග්‍රහිත දෙවියෝ අසරණ වුණා සඳට අධිග්‍රහිත දෙවියෝ අසරණ වුණා ඒ දෙවිවරුන්ට තමන්ට තියෙන එකම සරණ විදිහට මතක් වුණා බුදුරජාණන් වහන්සේව නමෝ තේ බුද්ධ වීරත්තු බුද්ධ වීරයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා විපමුතෝසි සබ්බදී හැම දුක් වලින් නිදහස් වන මුනිදුන්ට මාගේ নমස්කාරය වේවා සම්බාධ පටිපන්නුස්මි තස්සමේ සරණං භවාති අනේ ස්වාමීනි මං දැන් ලොකු අරුබුදේක හිර වෙලා මාහට පිහිටක් වනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ සිහි කළා ඒ සිහි කරනකොට ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර රාහු කියන අසුරයාට ඇහෙන්න ගාතාවක් වදාලා හතර පද ගාතාවක් තථාගතං අරහන්තං සූර්යෝ සරණං ගතු ඔය සූර්ය දෙව්පුතු සරණ ගොස් සිටින්නේ තථාගත බුදුරජාණන් වහන්සේ වයි තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතු ඔය සඳ දෙව්පුතු සරණ ගොස් සිටින්නේ තථාගත බුදුරජාණන් වහන්සේ වයි රාහු සූර්යං පමුංචස්සු රාහු සූර්ය දෙවියන්ව අත්හරින්ට රාහු චන්දම් පමුච්චස්සු රාහු සඳ දෙවියන්වත් අත්හරින්ට බුද්ධාලෝකානුකම්පකාති බුදුරුවනාහි ලෝකේට අනුකම්පා ඇති අයයි ඔන්න ඔය ප්‍රකාශි බුදුරජාන් වහන්සේ කලේ රාහු ලොමුඩහ ගැන්නුණා සූර්ය දෙවියන්වත් චంద్ర දෙවියන්වත් අත්හැරලා දාලා වේපචිත්ති කියන අසුර රජුරු ළඟට පලා යනවා එතෙන්ට ගිහිල්ලා වෙවුලනවා එතකොට වේපචිත්ති අසුර රජුරු රාහුගෙන් අහනවා කියනවා රාහු මෙච්චර විශාල එකක් තියාගෙන කාට බය වෙලාද මේ වෙවුලන්නේ එතකොට රාහු කියනවා බුදු සමිඳුන් විසින් දෙසූ ගාථා ඇසුවෙමි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා මට ඇහුණා මම සඳ දෙවියන් හිරු දෙවියන් අත්හැරියේ නැත්තම් ඒ බුදුරජාණන් වහන්සේගේ වචනේ අහහා මගේ හිස හත් කඩකට පැලී යනු ඇත. ඒ බුදුරජුගේ ආනුභාවය දරන්න බෑ. හිතන්න පින්වතුනි. ඉරට අධිග්‍රහිත දෙවියන්ට සරණ පිහිට උනේ අපගේ බුදුරජාණන් වහන්සේ නම් සඳට අධිග්‍රහිත දෙවියන්ට සරණ පිහිට උනේ අපේ බුදුරජාණන් වහන්සේ නම් මේ ඉර හඳ යට ඉන්න අපිට බුදුරජාණන් වහන්සේගේ සරණ හැර අන් සරණක් තිබේද
එනිසා හොඳට සාදරයෙන් බුදුරජාණන් වහන්සේව සරණ යන්න. නිතර බුදුරජාණන් වහන්සේව සරණ යන්න. දිනපතා බුදුරජාණන් වහන්සේගේ සරණ සිහි කරන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරලා දවස ආරම්භ කරන්න. රාත්‍රි නිින්දට යනකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරලා ඇස් දෙක පියාගන්න. අපි කවුරුත් පින්වතුනේ හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අපි මේ විදිහට ජීවිතේ ගත කරලා අපි කොයි කවුරුත් මේ මනුස්ස ලෝකෙින් තනි තනියම ඇස් පියාගන්න දවසක් එනවා. අපි එකට මෙහෙම හිටියාට අපේ ඇස් පියාගන්න මොහොත අපිට තනියෙන් ඉන්නේ. ඒ මොහොතට අපට පෞද්ගලිකව මුහුණ දෙන්න තියෙන්නේ. ඒ පෞද්ගලිකව මුහුණ දෙන මොහොතට අපි යම් වෙලාවක මුහුණ දෙද්දී මේ බාහිර ලෝකයේ තියෙන හැමදේම අපිට අත්හරින්න වෙනවා. අපි ගොඩනගාගත්ත ලෝකේ අපට අත්හරින්න වෙනවා. අපි වටේ පේන්න තියෙන හැමදේම අපිට අත්හරින්න වෙනවා. අපි එකතු කරගත්ත සජීවී අජීවී හැමදේම අපට අත්හරින්න වෙනවා. අත්තරල දාලා මේ ලෝකෙන් අපිට යන්න වෙනවා. කොටින්ම පරිහරණය කරපු ශරීරෙත් මෙහි තියෙනවා. ඒ ශරීරයට තමයි අවසාන ගෞරව. ඒ ශරීරය වෙනුවෙන් තමයි අනිකුත් ඔක්කොම සැරසිලි. ඒ වකිරේ අපේ ගමන අපට යන්න සිද්ධ වෙනවා. අපි එකතු කරගත්ත දේවල් මෙහි දාලා යනකොට අපි අරගෙන යන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ ඒ ගැන වදාළ මෙහිම සබ්බේ සත්තා මරිසන්ති, හැම සත්වයෝ මැරෙන්නේමය. මරණං තංහි ජීවිතං, මේ ජීවිතයේ තිබෙන්නේ මරණය තෙක් පමණි. යථා කම්මං ගමිසන්ති පුඤ්ඤ පාප ඵලූපග, මරණින් මත්තේ මේ සත්වයෝ යන්නේ තම තමා විසින් කරගන්නා ලද පිනට පවට අනුවය. නිරයන් පාප කම්මන්තා, පව් කරපු තැනැත්තු මරණින් මතු නිරය ගමනක යන්නේ. පුඤ්ඤ කම්මාච සුග්ගති, පින් කළ තැනැත්තු සුගති ගමනේ යන්නේ. තස්මා කරෙය කල්යාණං නිචයන් සම්පරායිකං, බුදුරජාණන් වහන්සේ අවවාද කළා. ඒ නිසා ගත කරන මනුස්ස ජීවිතයේ ඇතුලේ තමන්ට පරලොවට රැකවරණ සහිත වෙන විදිහට කල්යාණ වූ කර්ම කරගන්ට. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පාණින, මරණින් මතු පරලොවට පිහිට පිණිස පවතින්නේ තමා රැස් කරගත්ත පිනයි. අද මේ පින්වතුලා තමන්ගේ ජීවිතයට මහා රැකවරණයක් සහිත උදාර පිනක් රැස් කළා. මේ වෙනකොටත් රැස් කළා. මේ බණපදේ අහන මොහොතක් 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 පාසා පින්වතුලාගේ පින තව තවත් බලවත් වෙවි තියෙනවා. සෑරජුන් දැක දැක පින්වතුනේ මේ නෙතුමානේ, සෑරජුන් දැක දැක තව හිත පහදවන්න. මේ අද පේන ඇස් දෙක අපට හෙට නොපෙනී යන්න පුළුවන්. අද දකින්න සෑය අපට හෙට දකින්න බැරි වෙන්න පුළුවන්. පුළුවන්කම ලැබෙන මොහොතේ හොඳට පින පුරව ගන්නට. අතීතේ රජකම් කරපු අපේ රජදරුවෝ ඒ කාලේ අමාත්‍ය මණ්ඩලය එකතු වෙලා සිංහාසනේ වාඩි වෙලා කතා කරනවා කියනවා. ඒ කතා පුවත් අහනකොට පින්වතුනි හිතෙනවා ඒ කාලේ රජවරුත් බණ කියපු අයයි කියලා. රජවරු සිංහාසනේ වාඩි වෙලා කරලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයට රටවැසියාට දහම් පද කියන එක. රජුරෝ සිංහාසනේ වාඩි වෙලා කියලා තියෙනවා අමාත්‍යවරුනි, අපි මේ ගොඩනගා ගන්න රාජධානී අපි මරණින් මත්තේ සුගති අරගෙන යන්නේ. අමාත්‍යවරුනි, අපි එකතු කරගන්න ධනය අපි මරණින් මත්තේ සුගති අරගෙන යන්නේ. අමාත්‍යවරුනි, අපගේ රාජ තේජස අපි මරණින් මත්තේ සුගති අරගෙන යන්නේ. අමාත්‍යවරුනි, අපි මරණින් මතු සුගතියේ ගෙන යන්නේ අප රැස් කරන පිනයි. එනිසා අමාත්‍යවරුනි, පිනම රැස් කළ යුත්තේය, පිනම රැස් කළ යුත්තේය කියලා රජුරෝ සිංහාසනේ වාඩි වෙලා කියලා තියෙනවා. එකල රජවරු මේ සෑය පුදපු හැටි මහා වංශයේ සඳහන් වෙනවා. මහා වංශයේ කියවන්නට
महावंशी पुति मे स्वर्णमाली महाशैरजान महसी उदेसा राजवरु करपु अतिशय विस्मे जनक हितागंड बेरितरं आश्चर्य पिरिची पूजा गेन सदांगिनो बातिकाबेकीन राजुरु एक अवस्थावक कल्पना कला मे स्वर्णमाली महाशैय मट पिच्च मल्वली महंट एतना राजुरुंड हितिची हितविल्ल රජරුව සෑය වඳින්න ආපු වෙලාවක සෑය දිහා බලාගෙන කල්පනා කළා අනේ මාහට මේ මහා සෑය රජුන්ව පිච්ච මල් වලින්ම වහන්ට ඇතනම් කියලා හිතුණා රජරුව ඒ වෙලේම අනබෙර ගස්සනවා මේ ලංකාව පුරා අද ඉඳලා කිසිම අයබද්දක් අය කරන්නේ ආණ්ඩුවට බදු ගන්නෙ ඒ බද්ද වෙනුවට රටවැසියා සියලු දෙනා වැඩක් කරන්න ඕන රජරුව පිච්ච පැල දෙනවා मुदेट पिच्चे पहले वावला ये पिच्चे पहले वाले टो साथ तो करने टोल उन राजरों के भींग को मराजरों पटांग करते थे ना राठवेसिया टो पिच्चे पहले दूँना मैं लंका वो पूरा पिच्चे बेवुआ मैंने स्वीडन का दिए ना तेंगो ला पिच्चे बेवुआ राजरों के वचन ही नहीं सा पिच्चे वाले टो मुदेट साथ तो करा මල් හටගත්තට පස්සේ රජුරෝ කරත්ත යවනවා රට පුරා කරත්ත යවලා පිච්ච මල් කඩලා ගෙන්න ගත්තා ගින්නගෙන පිංගුතුනේ ඒක ඇත්තටම ඒ කල රජවරු ඒක කොහොමද කළේ කියලා අපිට අද හිතා ගන්න බැහැ මේ මහා සරජන් වහන්සේගේ ඉහළ ඉඳලා පහළට එනකම් සුවඳ කල්කයක් තවරලා තිනවා සුවඳ මැටි වගේ සුවඳ කල්කයක් තවරුවා සුවඳ කල්කේ තවරලා රජුරු විශේෂ වේදිකාවක ඉඳලා තමන්ගේ සේවක පිරිසත් එක්ක අර සුවඳ කල්කේ නටු වලින් පිච්ච මල් ගැහුවා හරියට මේ මැට්ටක පිච්ච මල් ගහනවා වගේ නටු වලින් පිච්ච මල් ගැහුවා මේ උඩ ඉඳලා පහළට එන එක එකට එකකට ගෑවෙන්න එකකට එකක් වැහෙන්න පිච්ච මල් ගහලා මේ පහළට එන කල් සම්පූර්ණයෙන්ම පිච්ච මල් වලින් ගැහුවා හරියට පිච්ච මල් වලින් කරපු මල් සෑයක් වගේ මේ මහා සෑ රජාණන් වහන්සේ දිස්සුණා හරි පුදුම සහගතයි රජවරුන්ගේ පින්කම් රජුරන්ට එක සැරයක් මුද වටින ගජ මුතු හම්බුණා ඒ මුතු හම්බෙච්ච වෙලාවේ රජුරෝ කල්පනා කළා මේ වටිනා මුතු මම පරලොවටත් අරගෙන යන්න පුළුවන් වෙන්න යමක් කරන්න ඕන කොහොමද පිංගුතුනේ මුතු පරලෝව රයි යන්න අපිට මුද්දක අරුංගලයක දෙයක් පරලෝව කරයි යන්න බෑ කොහොමද මේ වටින මුතු පරලෝව රයි යන්නේ රජුරෝ දැනගෙන හිටියා ඒක පරලෝව රයි යන ක්‍රමෙ ඒ කාලේ ස්වර්ණමාලි මහා සෑයි හුණු පිරියම් කරන කාලේ ආවා රජුරෝ කලේ යන මුතු ටික ඔක්කොම කුඩු කළා මුතු කුඩු කරලා හුණුත් එක්ක කලවම් කරා මේ මහා සෑය ආලේප කළා ඒ කාලේ මේ මහා සෑය මුතු පැහැයෙන් තනින් තන බබලනවා කියන්නේ පුදුමාකාර විශ්මේ ජනක දේවල් ඒ වාතිකාභේ රජරුව කළා වාතිකාභේ රජරුව දවසක් පින්වතුනේ මේ මහා සෑය වඳින්න රාත්‍රී කාලේ එනවා එදා ටිකක් පරක් වෙලාවේ ඒ පරක් වෙලා රජරුව එනකොට රජරුවන්ට ඇහෙනවා සංගරුවන පිරිත් කියනවා හරි ලස්සනට පිරිත් හඬ ඇහෙනවා රාජ්‍යරුව සෑය වටේ පැදගුණ කර කර බැලුවා පිරිත් කියන කෙනෙක් පේන්නේ නැහැ පිරිත් හඬ විතරයි රාජ්‍යරුව එතකොට මේ සෑමළුවේ ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා දැකලා ඒ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා අනේ ස්වාමීනි පිරිත් හඬ ඇහෙනවා මේ පිරිත් ඇහෙන්නේ කොහෙන්ද එතකොට කිව්වා රජතුමනි හැම දිනයකම රහතන් වහන්සේලා සෑරජන් වහන්සේගේ ගරුභයට වැඩම කරනවා ගරුභය ඇතුලේ ඔය පිරිත් කියන්නේ ශබ්ද නගා කියන පිරිත් හඬ නිසා ඔබට ඇහෙන්න ඇති කියලා එතකොට සෑරජන් වහන්සේගේ ගරුභයට රහතන් වහන්සේලා වැඩි එරුදීන් සෑ ගරුභයට වැඩම කරලා ගරුභි පිරිත් කියන්නේ රජුරන්ට මහා ආසාවක් හටගත්තා සෑ ගරුභේ දකින්න ඒ මහරජුරු කල්පනා කරනවා මම මේ මුළු ලංකාවටම රජ වුණත් වැඩක් තියනවාද ස්වර්ණමාණි මහා සෑයේ ගර්භය දැකලා නැත්තම් ගර්භේ නොදක
මන්නේ සෑ මළුවෙන් අඩියක් එළියට තියන්නේ කියලා ඔය ස්වර්ණමාලි මහා සෑයේ එක පසෙකින් වාතිකාභේ රජුරු හිටගත්ත පින්තුනේ සෑය ළඟට වෙලා මම යන්නේම නෑ කියලා හිටගත්තා ඒ වාතිකාභේ රජුරු හදපු ස්වර්ණමාලි මහා සෑයේ ආකෘතියක් තමයි පින්තුලට ඔය මේ එහා පැත්තේ විහාරේ පේන්න තියෙන්නේ සේරජන් වහන්සේ නමකේ ගලින් කරපු ආකෘතියක් තියෙනව නේද ආන්නේ ආකෘතිය මේ ස්වර්ණමාලි මහා සෑය වෙනුවෙන් වාතිකාභේ රජුරු කරපු ආකෘතිය ඒ කාලේ රහතන් වහන්සේලා වැඩ හිටපු නිසා ඒ රහතන් වහන්සේලා කල්පනා කළා මෙබඳු බුදු සසුන කෙරෙහි මහත් පහන් සිත් ඇති අපේ වාතිකාභේ රජුරුවන්ට ස්වර්ණමාලි මහා සෑයේ ගර්භය පෙන්වන්නට ඕන රජරුවන්ව අරහත් එරදීෙන් ස්වර්ණමාලි මහා සෑ ගැබ ඇතුළට එකතු කරගෙන ගියා. සේරජානන් වහන්සේගේ ගර්භයේ ඉදි කරලා ඒ ගර්භයේ වැහුවට පස්සේ ඒ රජරුවෝ තමයි මේ ලංකා භූමියේ සෑ ගර්භයේ දැකපු රජරු. එච්චර පින් තිබ්බා. ඒ රජරුවෝ සෑ ගර්භයේ ඇතුළට යනකොට මොනවද ඒ රජරුවන්ට පේන්න තියෙන්නේ? මේ සෑ ගර්භයේ පින්වතුනේ අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ පිරිනුවම් පාපු විදිහේ ඒ පිරිනුවම් පාන මොහොතේ බුදුරජාණන් වහන්සේ දෙපස යමක සාල රූප පිහිටි ආකාරයේ මේ සෑ ගර්භය නිර්මාණය කරලා තියෙනවා. ඒ යමක සාල රූප අතරේ බුදුරජාණන් වහන්සේට පිරිණිවීමට සැතපෙන්න යහනක් පනවා තියෙනවා. ඒ යහන මත බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා ඉරියව්වෙන් වැඩ ඉන්නවා. ඒක හරි පුදුම එකක් වෙනතුනේ. මේ ස්වර්ණමාලි මහා සෑයේ අද මේ මොහොතේ අපි දැන් වන්දනා කරද්දී පවා ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ඉරියව්වෙන්. ඒ ධාතුන් වහන්සේලාගේ එරදිය මේ මොහොතේ පවතිනවා. ධාතුන් වහන්සේලාගේ ආනුභාවය ඒ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් සකස් වෙච්චි භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පානා ඉරියව්ව නොසිදී මේ මොහොතේ පවා පවතිනවා. යම් දවසක ධාතුන් වහන්සේලා පිරිනොම් පානවාද ඒ මොහොත තෙක්ම ධාතුන් වහන්සේලා මෙහි වැඩ හිඳින්නේ ඒ පිළිවෙලට. හිත පහදව ගන්න. ඒ ධාතු පූජාව කෙරෙන මොහොතේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහන් ආලෝක දැල්ලුවා. අද මේ මොහොතේ පවා ඒ පහන් ආලෝක නොනිවි දැල්වෙනවා. එදලා සුවඳ මල් පූජා කළා මේ සෑගර්භේ. අද මේ මොහොතේ ඒ සුවඳ මල් පර නොවි සෑරජන් වහන්සේගේ ගර්භේ පවතිනවා. ඒ රහතන් වහන්සේලා සෑගර්භේ සුවඳ වීම පිණිස සුවඳ කල්කයක් මේ සෑගර්භේ තැවරුවා. අදටත් මේ සෑගර්භයේ මේ ඒ කල්කයේ වේලිලා නැහැ. අදටත් ඒ කල්කයෙන් සුවඳ විහිදුණා කියනවා. ඉතින් එදා දැන් අද අපිට මේවා අහන්න විතරනේ පුළුවන්. එදා වාතිකාභේ රජුරෝ මේක දැක්ක ඇස් දෙකෙන්. දැකලා අප්‍රමාණ හිත පහදවාගෙන සෑගර්භේ බලලා බලලා එළියට එනවා. එළියට ආපු ගමන් රජුරන්ට මේ දැකපු දේ කියා ගන්න ආසාව. අද නටඹුන් වෙලා තියෙන ලෝවා මහා පාය රජුරුව මේක කියන්ට තෝරගත්තා. ලෝවා මහා පායට රහතන් වහන්සේලාව කැඳෙව්වා. අනිකුත් සංගරුවන කැඳෙව්වා. සංගරුවන කැඳවල රජුරුව විශේෂ කතාවක් කියනවා. ඒ කුමක්ද? ධාතු ගර්භ වර්ණනාව. වාතිකාභේ රජුරුවන්ගේ ධාතු ගර්භ වර්ණනාව උදේ පටන් ගත්තේ. ඒක දවල් වෙනකම්ම පැවතුණා. සංඝයාට දවල් දානේ පූජා කළා. දානෙන් පස්සේ ආයේ කියන්න පටන් ගත්තා. හවස් වෙනකම්ම ඒ වර්ණනාව පැවතුණා. දැන් රෑ එළි වෙන්නත් ඇවිල්ලා රාජරුවන්ගේ ධාතු ගර්භ වර්ණනාව විවරයක් නේ. එතකොට ඒක තෙරුන් වහන්සේ නමක් ඇහුවා. ඈ රජතුමනි, දැන් ඔබේ ඔය ධාතු ගර්භ වර්ණනාවේ සෑහෙන කොටසක් කියලා ඉවරද කියලා. එතකොට කියනවා, අනේ ස්වාමීනි, මම මේ මෙච්චර වෙලා කිව්වේ
සෑගර්භ වර්ණනාවෙන් 10න් පංගුවක් විතර කියපු නැති කොටසමයි දැන්. එච්චර ආශ්චර්යයි. ඉතින් මේ බඳු අසිරිය පිරිච්චි මහා සේරජාණන් වහන්සේ නමක් අභියස අපි පින්වතුනේ මේ කොමල එකතු වෙලා වඳින්නේ අපේ සංසාරේ පිනකට. මිනිස්සු එක එක දේවල් වලට එකතු වෙන්නේ නැද්ද? මිනිස්සු එක එක සමಿತಿ සමාගම් වලට එකතු වෙනවා. එක එක රැස්වීම් වලට එකතු වෙනවා. එක එක උද්ඝෝෂණ වලට එකතු වෙනවා. එක එක සංගීත සම්දර්ශන වලට එකතු වෙනවා. එක එක සාද වලට එකතු වෙනවා. ඒ අතරේ මිනිස්සු පින්කමකට එකතු වෙන්නේ ඒ අය සසරේ රැස් කරපු පිනකටමයි. සසරේ පින් රැස් කරපු නිසා අද සේරජන් වහන්සේගේ අභියස අපි පිනක් රැස් කරනවා. පිනේ තියෙන වටිනාකම හොඳට හිත තුළ දරා ගන්න. මේ උතුම් මහා සෑය අභියස පින්වතුලා තෙරුවන් සරණේ පිහිටලා අද මේ මොහොතේ තමුගේ ජීවිතයට හොඳ තද බල අදිෂ්ඨානයක් ඇති කරගන්න පින්වතුනි. මං කවදාවත් මගේ උතුම් තෙරුවන් සරණ කිරුටකට පත් වෙන්න නම් දෙන්නේ මහා සෑ රජාන් වහන්සේට. මං අද පින්වතුලගේ ජීවිත පූජා කෙරෙව්වා. තෙරුවන් සරණේ පිහිටා සෑරජුන්ට පූජා කරපු ජීවිතේ මං පොඩ්ඩක්වත් සරණ නම් කිලිටි කරගන්නේ අන්න එහෙම හිතන්න. එහෙම හිතලා හොඳට තමන්ගේ තෙරුවන් සරණ ආරක්ෂා කරගන්න. ස්වර්ණමාලි මහා සෑ රජාන් වහන්සේගේ අභියස අද දවසේ අපි කොයි කවුරුත් ඒක රාශී වෙන මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහි කර කර මහා සෑ රජාණන් වහන්සේ විසෙහි අනේක පුද පූජාවන් පූජා කළ අපි දැන් මේ සෑ රජාණන් වහන්සේට සාදරයෙන් වන්දනා කරමු. කවුරුත් මා කිවට පස්සේ හොඳට හඬනකට කියන්නේ සේරජන මහන්සීට උපහාර පූජාවක් විදිහට අපි කවි සජ්ජායනා කරමු. සාදු සාදු මුනි දුගෞතම අපතිලෝ ගුරු බුදු රැසින් ලොව දසත විහිදු සුමුදු බුදු වදනින් සදාසිත ලොවට සිරි සැප සතුට සෑදු උබුදුවන මුනි ගුණය කැටි කොට රුවන් මෙලි මහසෑය සෑදු ද්‍රෝණයක් මුනි ධාතු අඳිනෙමු දෑත නලලේ තබා සාදු සසර බව දුක නසා ලොවුතුරු අමනිවන් සිරි සැපත සෑදු විසිරති ලොවේ පැතිර පවතින නිමල සම්බුදු වදන් පෑදු සොඳුරු රන් මැලි සෑයේ වැඩ හිඳ නිතින් සුදු බුදු රැසින් විහිදු
ද්‍රෝණයක් මුනි ධාතු වඳිනෙමු දෑත නලලේ තබා සාදු නේක සුවඳින් යුත කුසුම් ගෙන සෑය බඳ වට සරසවන්ටයි සෝක දුරුවන සෑසි මුනි ගුණ රැඳුන කොඩි වැල් එහි වෙලන්ටයි ලෝකයට ආලෝක ලැබදුන් මුනිදු සෑයට එළිය දෙන්ටයි රුවන් මෙලි මහා සෑය සරසා සාතුනා දෙන් ගිගුම් දෙන්ටයි වලාකුළු සේසෑය වට කොට සුදින් බබලන සෑවඳින්ටයි අලාමක මුනි ගුණට නතුවී සුවඳ කුසුමින් සෑපුදන්ටයි මුලා නොවනා මගක් පැවසු උතුම් සම්බුදු බණ අසන්ටයි ගලා හැලෙනා සාදුනා දෙන් රුවන් මෙලි මහා සෑපුදන්ටයි රන්වනින් දිලෙනා පහන් සිලු සෑරජුන් නට නිතිපිදේවා මන්තුටින් සුවදින් පුදාගෙන සෑය වට කොට සුවඳ දේවා කන් පිනා යන උතුම් බුදු ගුණ දනන් තුඩ තුඩ රැවුනගේවා පින් පුරාගෙන ගෙවන සසරේ නිමාවන දිනයක් පෙනේවා පින් පුරාගෙන ගෙවන සසරේ
මාවන දිනයත් පිනේවා පින් පුරාගෙන ගෙවන සසරේ නිමාවන දිනයක් පිනේවා සාදු සාදු සදහවත් පින්වතුනි අපගේ ස්වර්ණමාලි මහා සේරජාණන් වහන්සේගේ අපියස අද දවසේ අපි කොයි කවුරුත් ඒක රාශී වෙලා අපේ ජීවිතේ ඉතාම දුර්ලභව කරගන්න ලැබෙන මහා පින්කමක් සිද්ධ කරගන්න වාසනාව වුණා වාසනාවන්ත වුණා පින්විතුල කොයි කවුරුත් හොඳට හිතල මේ වන්දනාව මේ පින්කම මේ ස්වර්ණමාලි මහාසෑය සුදෝවන්ව බැබලි බැබලි තියෙන අපූරු දර්ශනය හිතතුළ හොඳට පිහිටුව ගන්න. හිතක් ඇතුළේ පිහිටුනේ මෙබඳු අතිශය සුඳුරු දෙයක් පිහිටීම කොයි තරම් වටිනවද. හිතක් ඇතුළේ නේක දේවල් පිහිටනවා. අපි විසින් කරපු වැරදි අපිට වැරදිච්චි තැන් අපේ දුර්වලතා අපිට අනිත් අය කරපු තාඩන පීඩන අපේ වෛරක්කාරයන්ගේ එක එක වෛරී ක්‍රියා අපේ තරහකාරයන්ගේ මේක තරහ ක්‍රියා මේවා අපේ හිත්වල අපි ඇතැන් වෙලාවට පිහිටුව ගන්න නැද්ද නොමෙකින සටහන් වගේ ඇතැන් වෙලාවට ලාමක දේවල් හිතේ පිහිටනවා ඒ වෙනුවට මේ සැදැහැවත් පින්වතුලා අද හොඳට හිතේ පිහිටුව ගන්න මේ තියෙන දර්ශනය මේ කරපු පින්කම තමන්ගේ ජීවිතේ නොමැකෙන සටහනක් බවට මේ උතුම් දර්ශනේ පත්වේවා කියලා හිතන්න හේතු පින්වතුනි යම් මේ දවසක අපේ ජීවිතේ අපි තනිවම මෙලොව අත්හැර යද්දී අපට මේ දර්ශනේ මැවි පෙනුනොත් ඒකාන්ත කොට ඒක අපට බොහෝ යහපත පිණිස හේතු වෙනවා මේ ස්වර්ණමාලි මහා සෑය කියලා කියන්නේ අපේ ජීවිතවල අපට මේ තා සිදු වුණ දෝෂ වැරදි අඩුපාඩු අපේ දුර්වලතා අපෙන් කෙරිච්චි පව්කම් මේ හැම දෙයක්ම නිර්වති භාවයට පත් කරගෙන මේ හැම එකකින්ම විඳින්න තියෙන දුක් වේදනා දුක් විපාක ඉක්මවා යන්න පුළුවන් මහා සෑය ඒක කරලා දෙන්නේ පිංගුතුනේ සෑරජන් වහන්සේ නෙමෙයි. සෑරජන් වහන්සේ අභියස අපි පහදව ගන්න හිතටයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. සෑරජන් වහන්සේට බෑ අපි පව් අහෝසි කරන්න. සෑරජන් වහන්සේට බෑ අපි සුගතියකට පමුණුවන්ට. නමුත් මේ සෑරජන් වහන්සේ අභියස අපි පහදව ගන්න හිතට පුළුවන් ඒක කරන්න. ඒ නිසා සෑරජන් වහන්සේගේ අභියස හොඳට හිත පහදව ගන්න. මේ සේරජන් වහන්සේ ඉදි වුණේ ලංකා භූමියේ ඒකච්ඡත්‍ර කරපු දුටුගැමුණු මහා නරේන්ද්‍රයාගේ අතින් දුටුගැමුණු මහා නරේන්ද්‍රයා මේ සේරජුන් ඉදි කරන්නට පළමුව මහා භයංකාර යුද්ධයක් කළා ඒ යුද්ධයෙන් එතුමාගේ ජීවිතේට නේක ප්‍රාණඝාත ආදී සිද්ධ වුණා හැබැයි එතුමාට ඒ ඔක්කෝම පසකින් තබා මේ මහා සෑයේ දුකට මේ මහා සෑරජුන් සාදරයෙන් සිත් පහදවා ගන්නට වාසනාව ලැබුණා. දුටුගැමුණු මහා නරේන්ද්‍රයා මිය පරලොව යන්නේ ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේටත් ලෝවා මහා පහයටත් අතර තැනක මේ භූමියේ එබඳු තැනක තමයි දුටුගැමුණු මහා නරේන්ද්‍රයා උදෙසා යහන පනවා තිබුණේ. එහි සැතපී ඉන්නකොට රජුරන්ට හරි සතුටුයි. එක පසෙකින් තමන් ඉදිකරපු ස්වර්ණමාලි මහා සෑයේ පේනවා. සෑයේ දර්ශනේ දකිනවා.
හරියට අද අපි මේ විදිහට දකින්නේ මේන්න මේ වගේ සෑය දර්ශනේ රජුර එදා දකින්නේ. ඊළඟට රජුර අනිත් පැත්ත හැරෙනකොට රජුරන්ට පේනවා තමන් සංගරුවන විශේෂ හිදි කරපු ඒ මහා මන්දිරයේ දෙව්විමනක් බඳු ලෝවා මහපාය. රජුර ඒ දෙකම බලමින් හිත සන්තෝෂ කරගත්තා. අවසාන මොහොතේ රජුරුවන් උදෙසා මහා සංගරුවන පිරිත් සජ්ජහනා කරනවා. ඒ පිරිත් සජ්ජහනාව පවතිනකොට රජුරුව මේ ජීවිතය අරගෙන ආපු ආයුෂ අවසන් වුණා. ආයුෂ අවසන් වෙගෙන එනකොට මේ සේරජානන් වහන්සේ අවට අහසේ දිව්‍ය රත හයක් පෙනී හිටියා. ඒ දිව්‍ය රත මිනිසුන්ට පේන්නේ නැහැ. ඒ දිව්‍ය රත පේනවා හැබැයි රජුරුවන්ට. එක දිව්‍ය රතයක් ආවේ චාතුම් මහරාජගේ. එක දිව්‍ය රතයක් ආවේ තෞතිසාවේ. එක දිව්‍ය රතයක් ආවේ යාමේ. එක දිව්‍ය රතයක් පැමිණි තුසිතේ. එක දිව්‍ය රතයක් නිම්මාන රතියෙන් අනිත් දිව්‍ය රතේ පරිනිම්මිත වසවර්ති දෙව්ලොවේ. ඇවිල්ලා නවත්තලා දෙනවා. ඒ එකක් එකක් දිව්‍ය රතවල ඉන්න දෙවිවරු දුටුගැමුණු මහා නරේන්ද්‍රයාට ආරාධනා කරනවා. ඔබ අපේ රතයට පැමිණෙන්න. ඔබ අපේ රතයට පැමිණෙන්න කියලා. රජුරන්ට මේක බාධාවක් වෙලා තිනවා. අර පිරිත් අහගෙන ඉන්න සංඝයාගේ ධර්ම සජ්ජහනාව අහන්න බාධාවක් වුණා. රජුර ඊට පස්සේ අත ඔසවලා මෙහෙම පොඩක් ඉන්න කියලා සංඥා කළා. ඒ සංඥා කරනකොට මහා සංගරුවන හිතුවේ තමන් වහන්සේලාට ධර්ම සජ්ජහනාව නවත්තන්න කියනවා කියලා. ධර්ම සජ්ජහනාව නැත්තුව සංගරුවන. එතකොට රජුර අහනවා ඇයි ස්වාමීනි ඒ මිහිරි වූ සජ්ජහනාව නැවැත්තුවේ? ඒ රජතුමනි ඔබතුමා නොවේ නවත්තන්න කිව්වේ. අනේ නේ ස්වාමීනි මේ මොහොතේ මේ අහසේ දිවි රත හයක් පැමිණිලා ඒ රත හය මට ආරාධනා කරනවා මට ඒ දෙව්ලොවට එන්න කියලා. එතකොට රජුරු මේ වචනේ කියනකොට එතන හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට මේක අදාහගන්න බැරුව ගියා. ඒ මිනිස්සු හිතුවා රජුරු මේ මරණාසන්න මොහොතේ නන්දුඩවනවා නිකන් ඔහි කියවනවා කියලා. එතකොට ඒක එක රහතන් වහන්සේ නමක් දැක්කා. ඒ රහතන් වහන්සේ කියනවා රජතුමනි ඔබතුමා වැනි සම්බුද්ධ ශාසනයට මහා මෙහෙවරක් කරපු මේ ලංකා භූමියේ ඒකච්ඡත්‍ර කොට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරපු මේ මහා සේරජානන් වහන්සේ ඉදි කරපු සංගරුවන විශේෂී නේක විහෙර විහාර ඉදි කරපු ඔබතුමාගේ කාලක්‍රියාව මොහොතේ මිනිස්සු හිතනවා ඔබතුමා නන්දඩවනවා කියලා. ඒ නිසා රජතුමනි ඔබතුමා දැන් මේ මොහොතේ ඒ දිව්‍ය රත එකක් එකක් ගානේ මල් දාමයක් වීසි කරලා ඒ දිව්‍ය රතේ එල්ලෙන විදිහට මල් දාමේ පළඳන්න. එතකොට මේ මිනිසුන්ට තේරෙවි ඔබතුමා කියන්නේ බොරුව නොවේ කියලා. එතකොට දුටුගැමුණු රජුරෝ මාලා දාම හයක් ගෙන්න ගන්නවා. ගෙන්නකට රජුර අදිෂ්ඨාන කළා මේ දිව්‍ය රතවල මම මේ වීසි කරන මල් මාලේ පළඳිනවා. රාජුරු මෙහෙම උඩට විසික් කරනකොට පින්වතුනි එක මාලයක් චාතුම් මහරජකින් ආපු රතේ පැලඳුණා කියලා. අනෙක් මාලේ තෞතිසාවෙන් පැමිණි රතේ මෙහිම රත හයයි මාල පැලඳුණා. මිනිසුන්ට දිව්‍ය රත පේන්නේ නැහැ. හැබැයි මිනිසුන්ට පේනවා අහසේ මාලේ පැලඳිලා තියෙනවා. මිනිසුන්ගේ සැකය දුරු වුණා. රාජුරු අහනවා ස්වාමීනි මම කොයි දෙව්ලොවේ සිත පිහිටුවා ගන්නටද? මම කොයි දෙව්ලොවෙන් පැමිණි රතයට නැගින්නද? එතකොට රහතන් වහන්සේලා කියා හිට රතුමනි ඔබ තුසිතෙන් පැමිණි රතේ නැගින්න. ඔබේ දෙව්ලොවට යන්න. ඉතින් දුටුගැමුණු මහා නරේන්ද්‍රයා මේ සෑය කියලා කියන්නේ පින්වතුනි එහෙම එකක්. මේ සේරජානන් වහන්සේ අවට රැස් වෙච්චි මහා ජනකා ඉදිරියේ දුටුගැමුණු නරේන්ද්‍රයාගේ ප්‍රාණය මෙහි නිරුද්ධ වෙනකොට මේ අහසේ එකපාර පෙනී හිටියා. බබලි බබලි දුටුගැමුණු දේවපුත්‍රයා. ඒ දෙව්පුතු දිව්‍ය ලීලාවෙන් සෑරජුන්ව පැදකුණු කරලා දෙව්පුරයට ගියා කියලා තමයි මහාවංශයේ සඳහන් වෙන්නේ. ඉතින් එහිම මහා සෑරජන් වහන්සේ නම පින්වතුන්ලා තමන්ගේ ජීවිතවල මේ තාක්ම යම් මේ දොස් සහිත දේ කෙරී තිබෙනවා නම් සේරජානන් වහන්සේගෙන් හදවතින්ම සමාව අරගෙන
සේරජන් වහන්සේ ඉදිරියේ කමා කරගෙන හොඳට හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ මහා සේරජුන්ගේ අභියස මම රත්නත්‍රේ චිත්ත ප්‍රසාදයට පත් වුණා මේ සේරජුන් අද සාදරයෙන් වන්දනාමාන කළා මම බොහෝ පින් රැස් කළා මේ මා රැස් කරපු පින් ඒකාන්ත කුටි මාහට ගෞතම සාසනේ තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න හේතු වේවා සාදු 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 ජුවන් කමා කර ගන්නට පින්වතුන්ලා මා කිවට පස්සේ මේ විදිහට කියන්න ඔබ සාදු 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 අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේලාටද පසේ බුදු රජාණන් වහන්සේලාටද උතුම් ශ්‍රී සද්ධර්මයටද සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටද මහා ශ්‍රාවකයන් වහන්සේලාටද උතුම් රහතන් වහන්සේලාටද ගුණවත් සගරුවනටද ධාතු චෛත්‍ය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද පිළිම වහන්සේලාටද මව්පිය ගුරුවර වැඩිහිටියන්ටද මාගේ සිත කය වචනය යන තිදොරින් දැනුවත් හෝ නොදැනුවත් හෝ යම් වරදක් සිදු වී ඇත්නම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයංකම මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන අච්චයංකම මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන අච්චයංකම මේ සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර සාදු අප විසින් රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයෝ සාදරයෙන් පහන් සිතින් සද්දිනිදානු අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා සතරවරං මහා දේව රජවරු මේ පින් අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා 38ක් වූ සෙම්පති දෙවිවරු පින් අනුමෝදන් විත්වා මේ ස්වර්ණමාලි මහා සේරජානන් මහසීව ආරක්ෂා කරන මහා සාල දෙවියන් ප්‍රමුඛ දේව පිරිවර මේ සියලු පින් අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා ඒ වගේම නිරන්තරයෙන් සේරජානන් මහන්සීව සාදරයෙන් වඳින පුදන සියලු බ්‍රහ්මකායික දෙවිවරු
සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අපගේ ඉෂ්ටකාමී හිතකාමී සියලු දෙවිවරු මේ ලංකා භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ ප්‍රදේශවාසී පළාත්වාසී සියලු දෙවි දේවතාවරු ඒ වගේම සියලු පින් කැමති නාග පිරිවර මේ සියලු පින් සාදරයෙන් සතුටින් අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා පින් අනුමෝදන් වන ඒ සියලු දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීලාදී උතුම් ගුණයෙන්ද වැඩිත්වා ඒ දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා සාදු 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 රසකලා උදාරතර පුණ්‍ය ධර්මය මේ උතුම් පුණ්‍ය භූමිය ආරක්ෂා කරමින් මේ පුණ්‍ය භූමියට පැමිණෙන සදහැවතුල්ලාට ඇනි ඉතා සුවසේ නිරතුරුව පින්දහම් රැස්කර ගැනීම පිණිස අවකාශ සලසා දෙන ඊට සියලු ආකාරයෙන් පහසුකම් සදන මේ සර්ණමාණි මහසෑ භූමියේ වැඩවාසය කරන පූජනීය මහා සංගරුවන මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා ඒ වගේම රැස්කරපු උදාරතර පුණ්‍ය ධර්මයේ මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් විත්වා ගුරු දේවයන් වහන්සේ නිදුක් නිරෝගව දීර්ඝායස සම්පත්තිය ලබත්වා රට ලෝකවාසී සිල්ගුණ පුරණ මහා සංගරුවනට පින් අනුමෝදන් විත්වා පින්වත් අනගාරිකා මේනියන් වහන්සේලාට සිල් මේනියන් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් විත්වා උතුම් පැවිදි බව අපේක්ෂාවෙන් සිටින සදහෙවත් සියලු දෙනාද පින් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් නිරෝගී සුව ලබත්වා දීර්ඝායස ලබත්වා ස්වර්ණමාලි මහා සේරජානන් වහන්සේගේ උතුම් ආශිර්වාදයෙන් ඒ සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා වූ ਸਰව ප්‍රකාරයෙන් සඵල වෙත්වා ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා සාදු 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 අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කෙරුණේ අපගේ පින්වත් මහේස් ප්‍රසන්න ජයකොඩි මහත්මයාගේ මූලිකත්වයෙන් එතුමා මුල් වෙලා ඉතින් එතුමාගේ නමින් මිය පරලෝ යන්ට යුතුය වූ අද දවසට අවුරුද්දයි මාස දෙකක් ගත වෙන මිය පරලෝ ගියපු ආදරණීය පියාණන් වන පින්වත් එම් ප්‍රේමදාස පියාණන් මේ සියලු පුණ්‍ය ධර්මිය වූ අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා අනුමෝදන් විත්වා අද දවසේ මේ උතුම් පින්කමට සහ සම්බන්ධ වුණ මේ සදහවත් පින්වතුන්ලා හැම දිනාගේ නමින් මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා මේට වසරකට ඉහතදී පරලෝ සෙපත් ස්ටුඩියෝ MM ආට් අධිපති පින්වත් හේරත් මුදියන්සේලාගේ සුමන බණ්ඩා හේරත් පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා පින්වත් ලලිත කල්යාණි විජේසූරිය මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා පරලෝ සෙපත් පින්වත් බී නීලාවති දිසානායක සහ බී හර්බර්ට් නතානියල් දරිජු ඒ වගේම පරලෝ සෙපත් පින්වත් කේපී මෙගලින් නෝනා පින්වත් එල්ලේ ගුණසේකර පරලෝ සෙපත් බී මුදිතා ශ්‍රී අශානි දරජු පරලෝ සෙපත් බී අජිත් පුෂ්ප කුමාරයන් මේ මිය පරලෝ යන්ට යදුණු සියලු ඥාති සමූහයා පින් අනුමෝදන් වේ සියලු දෙනාගේ පරලෝ ජීවිත සැපයටපත් වේවා අප නමින් මියගිය සියලු ඥාතීන්ද පරලෝ වශයෙන් සැපයටපත් වේවා ඉක්මන් භවයකදී මේ ඥාතීන්ට සසර දුකින් නිදහස් වෙන්නට වාසනාව ලැබිත්වා කියන බැසින් පින් අනුමෝදන් සිදු කරන්න රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයේ අද මේ උතුම් පින්කම මේ විදිහට සිද්ධ කරන්ට පින්වතුල හැම දිනාට මේ පින්කම සිදු කරගන්නට අවකාශ සැලසුනේ පින්වත් මහේස් ප්‍රසන්න කොඩිකා මේ ජයකොඩි මහත්මයා ඒ වගේම එතුමාත් එක්ක එකතු වුණා විශාල පිරිසක් මේ පින්කමට ඒ සියලු දෙනා සහ සම්බන්ධ වෙච්ච නිසා ඒ සියලු දෙනාගේ සංවිධාන ශක්තිය නිසා තමයි අද සදහැවත් පින්වතුල කොයි කවුරුත් මේ උතුම් පින්කම සිද්ධ කරගත්තේ ඒ නිසා පින්වතුන්ලා කවුරුත් හදවතින්ම එතුමාට මේ පින් අනුමෝදන් කරන්ට මහේස් ප්‍රසන්න ජයකොඩි මහත්මයාට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා
එතුමාගේ ආදරණීය මෑණියන් වුණ පින්වත් ජීයේ කිරිමැණිකේ මෑණියන් මේ සියලු පින් අනුමෝදන් මෙත්වා. ඒ වගේම මේ පින්කමට පින්වත් මහේස් ප්‍රසන්න මහත්මාත් එක්ක එකතුණු ඒ සියලු දෙනා පින්වත් උපාලි ජයකොඩි මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා අනෝමා ජයකොඩි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා රෝහිණී ජයකොඩි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා ඒ පින්වතුන්ලාගේ උතුම් පින් සිතුවිල්ලකින් ආරම්භ කරපු කල්යාණ මිත්‍ර එකමුතුවක් තමයි අද දවසේ මේ විදිහට මේ මහා පින්කමක් සිදු කරන තැනට පින්වතුන්ලා හැම දිනාට නිබඳ උදාර පුණ්‍ය ශක්තියක් උදා කරන පින්කමක් බවට පත් වුනේ. ඉතින් ඒ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ජූනි මාසයේ 12 වෙනි දිනට 4 වෙනි උපන්දිනයේ සමරන පින්වත් TW දැහන් කාශ්‍යප අබෙහෙලත් පුතණුවන්ට ඒ සිඟිති පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා සියලු යහපත සැලසිත්වා. මදුෂිකා මෙනවිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසිත්වා. ජර්මනියේ පදිංචි පින්වත් නිමාලි ජයසේන මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් ගයාන් දිලීප මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. රාජාංගනී පින්වත් දුමින්ද මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ගම්පියසේ සියලු දෙනාට අටවරල ලියනගම සියලු දෙනාට රණෝරුව ප්‍රදේශයේ සියලු දෙනාට ඒ වගේම උස්කල සියඹලංගමු ඒ ප්‍රදේශවල සියලු දෙනාට කොළඹ නුවර අබරකඩ ගාල්ල මේ සෑම ප්‍රදේශවලම මේ පින්කමට සහ සම්බන්ධ වෙච්චි මේ පින්කමට නොඑක් අයුරින් උපකාර කරපු මේ පින්කම ගැන සතුටු සිතින් අනුමෝදන් වුණු මේ සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ශාන්තිය සැලසෙත්වා. දීර්ඝායස සම්පත්තිය සැලසෙත්වා. අද දවසේ මේ උතුම් පින්කම වෙනුවෙන් ඉතා දුර බැහැරක සිට අපෝ මෙහි වැඩමවාගෙන පැමිණි ඒ සියලු දෙනාට පින්වත් මහේෂ් මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝගී සුව ලබත්වා දීර්ඝායස ලබත්වා. රැස් කරපු මේ උදාරතර පිනේ ආශිර්වාදේ උතුම් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදේ ස්වර්ණමාලි මහා සෑය ගර්භයේ වැඩ හිඳින උතුම් ද්‍රෝණියක් 13 වහන්සේලාගේ ආශිර්වාදේ ස්වර්ණමාලි මහා සෑය රජාණන් වහන්සේගේ ආශිර්වාදෙන් ඒ වගේම අපගේ මේ පින්කම අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදෙන් පින්වතුන්ලා සියලු දෙනාට සියලු යහපත සැලසේවා. තම තමන්ගේ ජීවිතේ කරන කියන රැකී රක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පින්වතුන්ල හැම දිනාට ජීවිතේට යහපත සලසන කලන මිතුරු ඇසුර කිසි කලෙකත් අහිමි නොවේවා. පවිටන්ගේ ඇසුරට කිසි කලෙකත් පත් නොවේවා. මේසේ රජුන් අභියස සමාදන් වුණු උතුම් තෙරුවන් සරණ ඉතා මැනවින් රැකගන්ට පින්වතුන්ල හැම දිනාට ශක්තියක් ධෛර්යයක් වාසනාවක් ලැබේවා. මේ හැම දිනාට ගෞතම සාසනේ තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. උදේ අපි මේ සේවන්දනාවේ අවසානයේ විදිහට මේ විදිහට කියනවා කිව්වම හොඳට සංකලගෙන කියන්නේ රස කරනා පින ඒ
පසුපස්සේ සැප සලසන්නට හැමතිස්සේ මේ රැස් කරනා පින එනවාමයි යන යන ගමනේ පසුපස්සේ සීල සමාහිත නුවන් වැඩිගෙන නිවනට යන මඟ වැටහේවා දහම කියා දෙන කලන මිතුරු හැම නිරතුරු ඇසුරට පත් වේවා සෝක කෙලෙස් නැති සීත නිවන් නැති සදහම් මග මට සිහිවේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන් සුව වැටහේවා අමානිවන් සුව වැටහේවා අමානිවන් සුව සාදු සාදු කමදිනාට සිප්පතුම අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්ධතු සියලු දෙනා නිදුක් විත්වා නිරෝග විත්වා දීර්ඝායුෂ ලබත්වා සෙනසිල්ල ලැබත්වා පින්වතුන් හැම දෙනාට මේ ස්වර්ණමාලි මහා සෑයේ ආශිර්වාදී රත්නත්‍රේ ආශිර්වාදී තමන්ගේ ජීවිතේ කරදර බාධා වලින් තොරව ගත කරන්නට ලැබේවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළම හැම දිනාට ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට වාසනාව ලැබිත්වා යෝගීන් පින්වතුනේ මේ තවත් මේ පින්කමේ අපි විශේෂයෙන් සිහිපත් කොට පින් අනුමෝදන් කළ යුතු පිරිසක් ඉන්නවා ඒ නිසා පින්වතුන් ඔහොම මොහොතකට තැම්පත් වෙලා තමන්ට මේ පින රැස් කරගන්න උදව් කරපු ඒ සියලු දෙනාට හදවතින් පින් අනුමෝදන් කරන්ට මේ පින්කම වෙනුවෙන් ගොඩාක් කැප වුණා පින්වත් ජයවර්ධන මහත්මා ඒ වගේම ජයන්ත මහත්මයා ඇතුළු මේ පවුලේ සියලු දෙනා අජිත් කුමාර ජයකොඩි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම අමිල දිනේෂ් ප්‍රියංකර මහත්මා මුනිදාස මහත්මා ජයතුංග මහත්මා කසුන් මහතා ආනන්ද මහත්මා ඒ වගේම සුමින්ද මහත්මා කීර්ති මහත්මා
කුමාර මහත්මා සහ ඒ සියලු දෙනා ඒ වගේම තිලිනි දිල්හානි මහත්මිය ඒ වගේම මේ වෙනුවෙන් මේ පින්කම සාර්ථක කර ගැනීම උදෙසා විශේෂයෙන් දායකත්වයේ දැක්වුවා පින්වත් සරෝජිනී මේනියන් සහ ඒ පවුලේ සියලු දෙනා රංජනී ස්වර්ණමාලී දියණිය හර්ෂණී ජයරත්න දියණිය ඒ වගේම සංජීව ජයකොඩි මහත්මයා ඒ වගේම පේමසිරි මහත්මයා ඇතුළු මේ සියලු දෙනා විශාල කැපකිරීමක් සිද්ධ කළා අපේ පින්වත් මහේෂ් ප්‍රසන්න ජයකොඩි මහත්මත් එක්ක ඒකරාශී වෙලා ඉතින් ඒ සියලු දෙනාගේ දායකත්වයෙන් එක්රැස් වීමෙන් කල්යාණ මිත්‍ර එකමුතු නිසා තමයි අපි හැම දෙනාට මේ පින්කම සිදු කරගන්න ලැබුණේ ඒ සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා ධර්මාවබෝධයට වාසනාව ලැබේවා සාදු 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 ඒ වගේම මිය පරලෝ යන්ට යදුනා වූ පින්වත් ටීම් රණවීර පියාණන්ටත් පින්වත් ඒ ලීලා රණවීර මෑණියන්ටත් පින් අනුමෝදන් වෙලා ඒ මෑණියන්ගේ පියාණන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන් සැපේට පත්වීත්වා කරන්න හොඳයි හැම දිනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.